විවිධ කලා කුසලතාවන්ගේ පරිපූර්ණ අය කවුරුත් හොඳින් හඳුනන දක්ෂ ප්‍රවීණ ඉතාම සුන්දර රංගන ශිල්පිනියක්. එදා ඉඳන් අද දක්වාම පුංචි තිරේ සහ රිදී තිරේ තුල තම ජනප්‍රියත්වයේ එකලස රඳවා ගැනීමට අය සමත් වුණා. රංගන ශිල්පිනිය, නිවේදිකාවක්, රූපලාවන්‍ය ශිල්පිනියක් මව කදිහු විවිධ භූමිකාවන් නිරූපණය කරන නමිකට ඩයස්. මේ දවස්වල ඇගේ අලුත්ම තොරතුරු ගැන අය අපිත් එක්ක මෙහෙම කිව්වා. මේ දවස්වල නම් මම්මගේ සැලොන් එකේ වැඩ කටයුතු වල තමයි කාලය යොදවල තියෙන්නේ. නමුත් මේ දවස්වල වැඩි හරියක්ම ගෙදර තමයි ඉන්නේ. ඇත්තටම කොවිඩ් වලින් ඇතුණු බලපෑම ගැන කියන්න වචන නැති තරම්. එතනින් ඒක අපිට විතරක් නෙමෙයි. කොරෝනා වසංගතය කියන්නේ මුළු ලෝකෙටම බලපාන ගැටලුවක්. 2020 පෙබරවාරි මාර්තු මාසවල ඉඳන්ම අපේ ජීවිත ගත කළේ අති තියෙන මුදල් වලින්. ඒ වගේම මේ කොරෝනා තත්ත්වයත් එක්ක රංගන කටයුතු සහ නිර්මාණ කටයුතු සිදු වෙන්නේ නැහැ. ඒ නිසා කලාකරුවන් ඇතුළු අපේ සියලු දෙනාටම ආර්ථිකමය වශයෙන් ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ ගැටලු සියල්ලක්ම ඒ ආකාරයටම මට බලපාලා තියෙනවා. ඇත්තටම ඉතින් අපේ ජීවිතවල ඉදිරිය කොහොම මොනවා වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ඉතින් සැලොන් එකේ වැඩ ටිකක් අඩු වුණත් ඒකේ වැඩවලට තමයි මේ දවස්වල මුල් තැන දීලා තියෙන්නේ. ඒ වගේම තමයි අලුතින් බාරගත්ත වැඩකටයුතු කිහිපයක්ම තියෙනවා. ඒත් ඉතින් සමහර බාරගත්ත නිර්මාණවල රුගත කිරීම තවම පටන් ගත්තේ නැහැ. සමහර රුගත කිරීම ආරම්භ කළ නිර්මාණය මගදිම නතර වුණා. ඒ නිසා ඉදිරියට ඒ නිර්මාණ වලට මොනවා වෙයිද කියලා කියන්න අමාරුයි. ඇත්තටම ඉතින් මේ වෙලාව කියන්න තියෙන්නේ දැනට නම් බාරගත් අලුත් නිර්මාණ වල වැඩකටයුතු සිදු වෙන්නේ නැහැ. මේ දවස්වල කොටස් 15 වගේ භාගයකට වැඩි ඉවර කළ නිර්මාණ 10ක් 15ක් විතර ඉදිරියට එන තියෙනවා. ඒ නිර්මාණ කොයි කාලෙවිද්දි ප්‍රේක්ෂකයන් වෙත ගේන්න පුළුවන් වෙයිද කියලා දන්නේ නැහැ. මගේ දුවල දෙන්න තාම අධ්‍යාපන කටයුතු කරනවා. ලොකු දුව මලීෂා. එයා මේ දවස්වල එයාගේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්නවා. පොඩි දුව ආශා. එයාත් තාම පාසල් යනවා. මේ දවස්වල ඉතින් ඉස්කෝලේ නැති නිසා ගෙදර තමයි ඉන්නේ. දැනට මම රූපලාවන්‍ය ශාස්ත්‍රය තුල අවුරුදු 20ක පමණ කාලයක් ඉඳන් වැඩ කරනවා. මගේ සැලොන් එක සැලොන් ගාත්‍රි ඩයස් නමින් නුගේගොඩ කෝට්ටේ පාරේ තමයි තියෙන්නේ. ඉතින් කාන්තා පිරිමි බේදයෙන් තොරව අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබාගත හැකි පරිදි නවීන පහසුකම් එක්ක මගේ සැලොන් එක පවත්වාගෙන යන්නේ. ඒ වගේම ළඟදී විවාහ වෙන්න යන තරුණියන්ට ජනවාරි මාසයේ සිට විශේෂ වරප්‍රසාද යටතේ ඒ සඳහාත් මගේ සේවය ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මම රූපලාවන්‍ය පිළිබඳ අධ්‍යාපනය ලබා දෙන ඇකඩමිය පවත්වාගෙන යනවා. රූපලාවන්‍ය ගැන ඉගෙන ගන්න කැමති සියලු දෙනාට මගේ මේ ඇකඩමියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මම මේ වෙද්දී Gayatri Dyes with Beauty Tips කියන මගේ YouTube channel එකේ වැඩ කටයුතු ඉතා හොඳින් කරගෙන යනවා. අවුරුද්දක් ඇතුළතදී 60,000කට වැඩි රසිකයෝ පිරිසක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම Gayatri Dyes කියන මගේ Facebook page එක හරහා රූපලාවන්‍ය සම්බන්ධව ඔයගලට තියෙන සියලුම ගැටලු සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ දවස්වල අපි සියලු දෙනාම ආර්ථික හා මානසික වශයෙන් අභියෝග රාශියකට මුහුණ දීලා ඉන්නවා. මම නම් කියන්නේ මේ කාලය අපි ඉවසීමෙන් කාලය ගත කරන්න ඕනේ. අනාගතයේ යම් දවසක මේ ගැටලු සියල්ලම නිරාකරණය කරගන්න පුළුවන් වෙයි. එතකන් ඉතාම පරිස්සමින් සෞඛ්‍ය නීතිවලට අනුව කටයුතු කරමු කියලා තමයි මට මගේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ.